ඊළඟට තියෙන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවත් සමහර විට කාලේ දික් කරගෙන මේ විදිහටම පාලනය තව අවුරුදු කීපයක් ගෙනියන්න දරන උත්සාහයක්ද කියලා සැක හිතනවා. මොකද මෙච්චර කල් ඉඳලා දැන් ජනාධිපතිවරණය අපි දන්නවා සැප්තැම්බර් 16ත් ඔක්තෝබර් 16ත් අතර පවත්වන්න ඕන. මේ කඩිමුඩියේ විධායක ජනාධිපති ක්‍රමයක් අහෝසි කරන්න යෝජනා ගෙනේම මැතිවරණ නොපැවැත්වීමට දරන උත්සාහයක් කියන සාධාරණ සැකයක් අපිට මතුවෙනවා. ඒක ඇත්තටම භයානක තැනකින් කෙලවර වෙන්න පුළුවන්. මොකද රටේ මේ වෙනකොට පැනනගින් තිබෙන අසහනය, විශේෂයෙන්ම ජීවන වියදම වැඩිවීමත් එක්ක තියෙන අසහනය පුපුරා යන්න පුළුවන් මේ මැතිවරණ කල් දැමීම කියන කාරණෙත් එක්ක. එය බිහිසුණු තත්වයකට භීෂණයකින් වුණත් නිමා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ කඩිමුඩියේ විධායක ජනාධිපති ක්‍රම අහෝසි කිරීමට දරන උත්සාහය ප්‍රඥාගෝචර කටයුත්තක් නෙමෙයි. එය කරනවා නම් රටේ යම්කිසි ස්ථාවරත්වයක් ඇති වුණාට පස්සේ කරන්න ඕන දෙයක්. දන්නවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තියාගෙන ඒත් එක්කම විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසි කරන්න ගියොත් රටේ භූමි අඛණ්ඩතාවය පවත්වා ගැනීම, ඒකීය භාවය පවත්වා ගැනීමටත් ප්‍රශ්නයක් එනවා. ඒක නිසා මේ නැති ප්‍රශ්න ඇති කර ගැනීමක් හැටියටයි මම නම් දකින්නේ මේ